අයිබෝන් කියලා පිළිගන්නවා තිසර බ්‍රෝ YouTube channel එකට යාළුවෝ හැමදෙනාම. ඉතින් ඔයාලා මේක තුල ඉන්නේ මගේ තවත් Arduino project එකක් එක්ක. ඉතින් අද මම ගහන තියෙන Arduino project එක තමයි අපි කොහොමද pixel LED වලින් name board එක නිර්මාණය කරගන්නේ කියලා. ඉතින් ඔයාලට මම මෙතනට එන කලින් පොඩි video clip එකක් දැම්ම මගේ නම display වෙනවා pixel LED වලින්. ඉතින් ඒක තමයි මම අද ඔයාලට කියා දෙන්නේ කොහොමද අපි මේක නිර්මාණය කරන්නේ කියලා. ඉතින් මම කලින් Arduino tutorial list එකේ කරා අපි කොහොමද pixel LED ත් එක්ක හරියටම වැඩ කරන්නේ කියලා. ඉතින් මේ video එක මම මෙතන උඩ card එකේ දාලා තියෙනවා ඔයාලට බලන්න පුළුවන්. එතකොට ඔයාලට පුළුවන් කොහොමද මේ pixel LED හරියටම වැඩ කරන්නේ කියලා තවදුරටත් ඔයාලට දැනගන්න පුළුවන් වෙන. එහෙනම් අපි වෙඩි කතා නැතිවම අපි කොහොමද මේ name board එක නිර්මාණය කරන්නේ කියලා බලන්න. ඉතින් ඔයා මගේ video එකට අලුත් කෙනෙක් නම් පහළ තියෙන රතු පාට button එක ඔබලා subscribe කරන්න. ඒ වගේම මතක තියාගන්න පහළ තියෙන bell icon එක දාලා තියෙන මම දාන මේ වගේ අලුත් video බලන්න පුළුවන් වෙන. එහෙනම් අපි වෙඩි කතා නැතිවම අපේ මෙන්න මේ project එකට මේ දින අපේ ප්‍රොජෙක්ට් එකට අවශ්‍ය වෙන දේවල් අපිට pixel LED වලක් අවශ්‍ය වෙනවා අපිට නේම් බෝඩ් එක නිර්මාණය කරගන්න. ඒ වගේම අපිට Arduino බෝඩ් එකයි pixel LED වලයි කනෙක්ට් කරගන්න මෙන්න මේ වගේ jumpers වයර් 3ක් අවශ්‍ය වෙනවා. ඒ වගේම අපිට අපේ ප්‍රෝග්‍රෑම් එක අප්ලෝඩ් කරලා තියාගන්න මෙන්න මේ වගේ Arduino බෝඩ් එකක් අවශ්‍ය වෙනවා. ඉතින් අපි නේම් බෝඩ් එක නිර්මාණය කරන්න මම මෙන්න මේ වගේ දැලක් ගත්තා. එතකොට අපිට pixel LED මේකේ සම්බන්ධ කරගන්න පුළුවන්. ඉතින් මාගව දැන් තියෙන pixel LED එක වෙලයි. එතකොට මේකේ බලු 50ක් තියෙනවා. ඉතින් මම අද බලු 50යි 49 ගන්න මොකද මම මේ පැත්තට බලු 7ක් සම්බන්ධ කරනවා ඒ වගේ මේ පැත්තටත් බලු 7යි සම්බන්ධ කරන්නේ. ඉතින් ඔයාලා බලු පැල් දෙකක් සම්බන්ධ කරගන්න නම් ඔයාලට පුළුවන් සම්පූර්ණ බලු 100ම අරගෙන මේ ප්‍රොජෙක්ට් එක නිර්මාණය කරන්න. මොකද අපි මෙතන අපි කොටුවක් තමයි හදා ගන්න ඕනේ. ඉතින් මාගව බලු 50ක් තියෙනින්දා මම මෙතන 7 ගන්න. එතකොට 49ක් කරනවා. එතකොට මේක සමචතුරස්‍ර විදිහට කොටුවක් තමයි එන්නේ. ඉතින් ඒ විදිහට තමයි නේම් බෝඩ් එක මම ප්‍රෝග්‍රෑම් කරන්නේ. ඉතින් ඔයාලට ඒක වෙනස් කරගැනීමේ හැකියාව තියෙනවා. ඉතින් ඉස්සෙල්ලාම අපි මේ pixel LED වල ඔයාලා දන්නවා data ගමන් කරන පැත්ත තියෙනවා. ඉතින් මේ pixel වල මෙන්න මේ විදිහට tick s වෙන පස්සේ ඔයාලා ඉස්සෙල්ලාම හොයාගන්න ඕන අපේ data input එක තියෙන්නේ කොහෙන්ද කියලා. ඉතින් මම data input එක දෙන්නේ මෙන්න මෙතනින්. ඔයාලා දන්නවා සාමාන්‍යයෙන් බලුත් පැල් වල මේ මෙතනින් තමයි අපි data input එක දෙන්නේ. ඉතින් සමහරක් වෙලාවට මේ දෙක ඒ කියන්නේ මේ කොනයි මාරු වෙන අවස්ථා එනවා. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් මෙතන මම ඔයාලට ඉස්සෙල්ලා lesson එකකදී කිව්වා අපි pixel LED වල data ගමන් කරන පැත්ත මෙන්න මෙතන හොයා ගන්න පුළුවන්. ඔයාලට පේනවා ඇති පොඩි ඊතලයකින් mark එකක් දාලා දිනවා data ගමන් කරන්නේ කොයි පැත්තටද කියලා. ඉතින් ඔයාලට ඒක බලා ගන්න පුළුවන් මෙහෙම බලුත් පැල අරගෙන බැලුවෙන් පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් පොඩි ඊතලයක් ඇතුළේ දිනවා මෙතනින් ඇතුලේ තියෙන්නේ මේ පැත්තට data යනවා කියලා. ඉතින් අපි මේ පැත්ත තමයි ඉස්සෙල්ලාම අරගෙන මේ දැලට සම්බන්ධ කරගන්න ඕන. හරි ඉස්සෙල්ලාම බලු ටික මේ දැලේ සම්බන්ධ කරගන්න. ඉතින් මම ඉස්සෙල්ලාම මේ අපේ මං කියෝ විදිහට data input එක يعني මේ පැත්තෙන් නම් මෙහෙට තමයි බලුත් පැල දිකට ගමන් කරන්නේ. ඉතින් මම මේ බලුත් එක මම මෙහෙම සම්බන්ධ කරගන්න. මෙන්න මේ විදිහට අපිට මේක සම්බන්ධ කරන්න පුළුවන් මේ දැලේ. මේ විදිහට අපේ පළවෙනි බලුප් එක සම්බන්ධ කරා. ඊට පස්සේ ඊළඟ බලුප් එක අපි මෙන්න මෙතන මේ විදිහට අපිට සම්බන්ධ කරගන්න පුළුවන්. ඉතින් බලුප් එකේ මෙන්න මේ චූටි කට්ටවලට අපේ මේ දැලේ තියෙන කොටුව ගන්නටම හරියනවා. ඉතින් ඒ විදිහට මේක මේ විදිහට දාලා ලොක් කරගැනීමේ හැකියාව තියෙනවා. හරි මම බලුප් ටික මෙන්න මේ විදිහට සම්බන්ධ කරගත්ත ඔයාලට පේනවා ඇති මම බලුප් සම්බන්ධ කරගත්ත ආකාරය කිව්වොත් එහෙනම් ඔයාලට පේනවා ඇති මම මෙන්න මෙතනින් තමයි පටන් ගත්තේ. ඔයාලට පේනවා ඇති මෙතන අපේ වයස් දෙක තියෙනවා අපි data input කරන පැත්තේ. ඉතින් මෙතනින් තමයි අපි pin එක ගන්න. එතකොට අපි මේක සම්බන්ධ කරේ මේ පැත්තින් නම් මෙහෙම ඇවිල්ලා ඊට පස්සේ මෙතනට ඇවිල්ලා මෙතනින් මෙහෙට ඇවිල්ලා මේ විදිහට තමයි මම මේ සම්බන්ධ කරලා තියෙන්නේ. ඔයාලත් මේ විදිහට සම්බන්ධ කරන්න ඕන මොකද නැත්නම් අපි මේකේ ඩිස්ප්ලේ කරන ලෙටර් එක හරියටම වැඩ කරන්නේ නැහැ. ඉතින් මේ පැත්තෙන් පටන් අරගෙන මෙන්න මෙතනින් තමයි ඉවර වෙන්නේ. ඒ වගේම අපේ තව එක බලුබ් එක මේ විදිහට ඉතුරු වෙනවා. ඉතින් අපි ප්‍රෝග්‍රෑම් එකට ගන්නේ බලුබ් 49 49 හරියටම මෙන්න මේ විදිහට සම්බන්ධ කරගන්න ඕන. අනිවාර්යයෙන්ම මෙන්න මෙතනින් පටන් අරගෙන මේ පැත්තරම තමයි එන්න ඕන. මොකද අපි ලෙටර් සාමාන්‍ය කියන්නේ මේ පැත්තේ වම් පැත්තේ නම් දකුණු පැත්තට. ඒ විදිහට තමයි අපි බලුබ් ටිකත් මෙහෙම සම්බන්ධ කළා. අපි මෙතනින් මෙහෙට ඇවිල්ලා තමයි මේ විදිහට මේක සම්බන්ධ කරගන්න ඕන. ඉතින් මම මේ පැත්ත හරවල පෙන්වන්න සම්බන්ධ කරලා තියෙන විදිය ඔයාලට පේනවා ඇති. මම මෙන්න මෙතනින් පටන් ගත්තේ. එහෙම ඇවිල්ලා ඊට පස්සේ මෙතනින් මෙතනට ඊට පස්සේ ආයෙ මෙහෙම මෙතන මෙන්න මේ විදිහට තමයි මම සම්බන්ධ කරගෙන තියෙන්නේ. හරි මම දැන් මේකට අපේ data wire ටික සම්බන්ධ කරගෙන අපේ pixel LED වලට එන. ඉතින් ඉස්සෙල්ලාම ඔයාලට පේනවා ඇති මෙතන ground එක තියෙනවා. මම ground එක මේ විදිහට සම්බන්ධ කරන්නම් අපේ නිල් පාට wire එක. ඊට පස්සේ අපේ data wire එක සම්බන්ධ කරගන්න ඕන. මම ඒක සම්බන්ධ කරන්නේ කොළ පාට wire එක. ඊට පස්සේ අපේ කහ පාට wire එකෙන් තමයි අපි මේකට VCC in එක දෙන්නේ 5 volt. හරි. ඉතින් ඒ ටික මම මෙහෙම සම්බන්ධ කරගත්තා. ඊට පස්සේ අපි මේක Arduino board එකට සම්බන්ධ කරගන්න ඕන මේ වයස් 3. ඉතින් මම Arduino board එකට සම්බන්ධ කරන්න මෙහෙම ඉස්සෙල්ලා VCC එක සම්බන්ධ කරන්නම් අපේ 5 volt වලට මෙන්න මේ විදිහට. ඊට පස්සේ ground එක එතනම තියෙන ground එකට මම මෙහෙම සම්බන්ධ කරන්න. මෙන්න මේ විදිහට ඔයාලට පේනවා ඇති.
ඊට පස්සේ මෙතන අපේ data wire එක තමයි තියෙන්නේ. data wire එක මම සම්බන්ධ කරන්නේ අපේ 10 වෙනි pin එකට. ඉතින් ඔන්න ඔය විදිහට තමයි මම wire connection ටික මේක සම්බන්ධ කරගන්නේ. ඉතින් දැන් තියෙන අපිට මේකට program එක upload කරලා බලන්න. ඉතින් ඔයාලා අර මම ඉස්සෙල්ලා කිව්වා වගේ හරියට මේ පැත්තට මේක සම්බන්ධ කරගන්න ඕනේ නැත්නම් අපිට letters යනවා හරියටම බලා ගන්න බෑ හරි පැත්තට. ඉතින් අපි මං ඉස්සෙල්ලා කිව්වා වගේ මෙතනින් ඉඳන් මේ විදිහට තමයි එන්නේ. එතකොට අපි මෙතනින් පටන් ගත්තා මෙතනින් ඉවර කරා. ඉතින් දැන් අපි මේ විදිහටම මේක එහෙම තියා ගන්නත් ඕන. ඉතින් ඔන්න ඔය විදිහට තමයි තියෙන්නේ. ඉතින් මම මේ කම්පියුටර් මේ විදිහට කනෙක්ට් කරන්නම්. ඊට පස්සේ අපි ප්‍රෝග්‍රෑම් එක අප්ලෝඩ් කරලා බලමු. හරි මේ තියෙන අපේ ප්‍රෝග්‍රෑම් එක. ඉතින් ඔයාලට පේනවා ඇති ඉස්සෙල්ලම මම මෙතන #include කියලා දාගෙන තිනවා අපේ libraries තුන. ඉතින් ඉස්සෙල්ලම මෙතන අපි මේ libraries තුන ඇඩ් කරගන්න ඕන අපේ arduino software එකට. ඉතින් ඔයාලා ඉස්සෙල්ලම මෙතන check කියන තැනට යන්න. ඊට පස්සේ include library. ඊට පස්සේ ඔයාලා එන්න ඕන manage libraries වලට. ඉතින් මේක මෙහෙම click කරාම පස්සේ ටිකක් වෙලා ගියාම පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් window එකක් on වෙනවා. ඉතින් ඒකේ මෙතන මෙහෙම download දෙල ඉවරනම් පස්සේ ඔයාලට search කරන්න පුළුවන් මෙන්න මේ libraries තුන. ඉතින් ඒක ගන්න හැටි මම ඔයාලට පෙන්නන්නම්. ඔයාලා මෙතන මෙහෙම click කරලා මෙතන neo කියලා type කරන්න මෙන්න මේ විදියට. හරි මේ විදිහට ඔයාලා type කරන පස්සේ ඔයාලට පේනවා ඇති මෙන්න මෙතන තියෙනවා මගේ මෙන්න මේ මම මෙතන add කරපු library එක. ඉතින් ඒක ඔයාලා මෙතනින් install කරගන්න. ඉතින් මම මෙතන ඉස්සලා install කරලා තියෙන්නේ. ඊට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මෙතන තියෙනවා neo pixel කියලා. ඉතින් මේකත් ඔයාලා මේ විදිහට install කරගන්න ඕන. ඉතින් මේ දෙක අනිවාර්යයෙන්ම ඔයාලා install කරගන්න ඕන. ඊට පස්සේ තමයි අපිට පුළුවන් වෙන්නේ මෙන්න මෙතනට include කරගන්න. ඉතින් ඒ විදිහට include කරගත්තාන් පස්සේ ඔයාලට මෙතන මම පෙන්වලා තියෙනවා අපේ data pin එක මොකද්ද කියලා. ඉතින් මම 10 වෙනි pin එකට තමයි සම්බන්ධ කරේ. ඊට පස්සේ මේ විදිහට කෝඩ් එක තියෙනවා අපි හදාගෙන අපේ උස සහ කියන අපේ width එකයි height එකයි අපි මේකේ හදාගෙන තියෙනවා. ඉතින් අපි මේකේ දිගපල් අනිවාර්යයෙන්ම අපිට අවශ්‍ය වෙනවා. මොකද අපි නැත්තම් මෙයාලට අඳුර ගන්න බෑ අපි කොහොමද වැඩ කරන්නේ කියලා මේ letters print වෙන්න. ඒ කියන්නේ අපිට display කරන්න. ඉතින් මෙතන set case කියලා දාලා තින්නේ අපි මේක එන්න ඕන තැන. ඉතින් විශේෂම දේ තමයි මෙන්න මෙතන අපි type කරන දේ තමයි අපිට මෙන්න මේ pixel led වලින් බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් මෙතන ඔයාලා ඉංග්‍රීසි හෝඩි අකුරු type කරන්න ඒ වගේම numbers type කිරීමේ හැකියාව තියෙනවා. ඉතින් ඉස්සෙල්ලා මම මේ text කියලා තියෙන්නේ. ඉතින් මම මේක ඉස්සෙල්ලා ඔයාලට අපේ මේකේ පෙන්වන්නම්. ඊට කලින් ඔයාලට පොඩ්ඩක් මෙතන මතක් කරනවා delay එක තියෙනවා අපිට මේ ඒ කියන්නේ මෙන්න මේක view කරන time එක අපිට මෙතනින් හදාගැනීමේ හැකියාව තියෙනවා. ඉතින් ඉස්සෙල්ලා මම code එක verify කරන්න. හරි කෝඩ් එක වෙරිෆයි වුණා. ඊට පස්සේ ඔයාලට පුළුවන් මෙතන ටූල්ස් වලට යන්න. ඊට පස්සේ arduino board එක select කරගන්න. ඊට පස්සේ ඔයාලට පුළුවන් මෙතන port එක හරියට select කළද බලන්න ඔයාලගේ arduino board එක. ඊට පස්සේ ඔයාලට පුළුවන් මෙතන මේක upload කරන්න. මම දැන් මේක මෙහෙම upload කරන්න. uploading done uploading. හරි ඔයාලට පේනවා ඇති මේ text කියන එක දැන් මේකේ අපිට display වෙනවා. හරි ඉතින් මම මෙතන ඔයාලට a අකුර මෙහෙම type කළා ඔයාලට මේක display කරලා පෙන්නන්න. හරි මේක upload කරමු. ඔයාලා දකින්න ඇති අපේ a අකුර display වුණා. ඉතින් මම මෙතන d අකුර දාලා display කරන්න. හරි ඔයාලා දකින්න ඇති d අකුර display වුණා. හරි ඔයාලට මම මෙතන එකේ ඉලක්කම ටයිප් කරනම් මෙහෙම. හරි අපි දැන් මේක බලමු අප්ලෝඩ් කළ කොහොමද වැඩ කරන්නේ කියලා. හරි ඔයාලට පේනවා ඇති අපේ එක මේ විදිහට අපිට ඩිස්ප්ලේ ගන්නවා. හරි මම මෙතන පොඩ්ඩක් ඩිලේ එක වෙනස් කරන්නම්. මෙතන මේ විදිහට දාගන්න 180 කියලා. ඊට පස්සේ මම මෙතන දාන්නම් 35 කියලා මෙහෙම දාලා ඔයාලට අප්ලෝඩ් කරලා පෙන්නන්න. ඔයාලට පේනවා ඇති 35 ඒ විදිහට අපිට ඩිස්ප්ලේ වෙනවා. ඉතින් මම මෙතන දැන් මගේ නම ටයිප් කරන්න. හරි අපි දැන් බලමු මේක අප්ලෝඩ් කරලා.
හරි ඔයාලා දැකේ නැති මගේ නම මෙතන දැන් ඩිස්ප්ලේ වුණා. ඉතින් ඔයාලටත් පුළුවන් ඔයාලගේ නම මෙතන ඩිස්ප්ලේ කරගන්න අපිට මෙතන ටෙක්ස්ට් එක දෙන්න පුළුවන්. ඒ ටෙක්ස්ට් එකේ මෙතන අපි ටයිප් කරපු දේ තමයි අපිට මේ විදිහට අපිට ඩිස්ප්ලේ කරන්නේ. ඉතින් මෙතන අපි සම්පූර්ණ කැපිටල් වලින් ටයිප් කරොත් කැපිටල් වලින් ඒ වගේම සිම්බල් වලින් ටයිප් කරොත් සිම්බල් වලින් තියෙනවා. ඉතින් ඔයාලට මම මෙතන නම්බර්ස් දාලා පෙන්නනවා. ඉතින් නම්බරේ වුණත් මේ විදිහට තමයි අපිට ඩිස්ප්ලේ කරගන්න පුළුවන් වෙන්නේ. ඉතින් ඔන්න ඔය විදිහට තමයි මේ ප්‍රොජෙක්ට් එක වැඩ කරන්නේ. ඉතින් මේක තමයි ඔයාලට කියා දෙන්න ඕනේ අපි කොහොමද නේම් මෝඩ් එකක් විදිහට පික්සල් LED ටික හදාගෙන කොහොමද මේ විදිහට ප්‍රෝග්‍රෑම් කරන්න කියලා. ඉතින් ওই විදිහට තමයි මේක වැඩ කරන්නේ. ඉතින් ඔයාලට පුළුවන් මෙතන එක එක ඒවා මෙතනට ඇඩ් කරලා, ඒ කියන්නේ අපේ ඉංග්‍රීසි හොඩිය කැපිටල් සිම්පල් ඒ වගේම නම්බර්ස් ඇඩ් කරලා බලන්න පුළුවන්. හරි ඔයාලා දැක්ක අපි කොහොමද පික්සල් LED නේම් බෝඩ් එක නිර්මාණය කරන්න කියලා. ඉතින් දැන් ඔයාලට පුළුවන් පික්සල් LED වැල් කිහිපයක් සම්බන්ධ කරගෙන මෙන්න මේ විදිහට හදාගෙන ඔයාලට පුළුවන් ඔයාලගේ දේවල් ඩිස්ප්ලේ කරගන්න. ඉතින් මම අද බලුප් 50යි ගත්තේ. ඔයාලට පුළුවන් බලුප් 100ක් ඊට වැඩි ප්‍රමාණයක් වුණත් අරගෙන ඔයාලා හරියටම හදාගන්න ඕන. අර මං කියපු විදිහට දිග පළල මේ විදිහට අපි ගානට ක්‍රමාන් කරලා ඒක හදාගන්න ඕන. ඉතින් ඒක තමයි වෙනසකට තියෙන්නේ, නැත්තම් ප්‍රෝග්‍රෑම් එක එකම විදිහට යන්නේ. ඉතින් ඒක පොඩ්ඩක් ඔයාලට බලාගන්න පුළුවන්. ඒ වගේම කැරක්ටර්ස් ගන්න ඔයාලට වැඩි කර ගැනීමේ හැකියාවක් තියෙනවා. ඉතින් ඔන්න ඔය විදිහට තමයි ප්‍රොජෙක්ට් එක නිර්මාණය කරන්නේ. ඉතින් ඔයාලත් කරලා බලන්න, මොන හරි ප්‍රශ්න ඇතුනම පහල කමෙන්ට් එකක් දාන්න, මම අනිවාර්යයෙන්ම රිප්ලයි කරන්නම්. ඉතින් වීඩියෝ එක හොඳ නැහැ ලයික් කරන්න, කමෙන්ට් කරන්න, ෂෙයා කරන්න. කෝඩ් එකේ මොන හරි ප්‍රශ්න ඇතුනම පහල කමෙන්ට් එකක් දාන්න, මම අනිවාර්යයෙන්ම රිප්ලයි කරන්නම්. ඉතින් මගේ ආඩිනෝ ටියුටෝරියල් තියෙනවා, ඒ වගේම ඉලෙක්ට්‍රොනික ප්‍රොජෙක්ට් තියෙනවා, ඒ වගේම ආඩිනෝ ප්‍රොජෙක්ට් තියෙනවා. ඉතින් මේ හැම දෙකෙන් මම ඔයාලත් එක දෙනුම බෙදා ගන්නවා වගේම ඔයාලත් මේ වීඩියෝ ෂෙයා කරලා යාළුවොත් එක දෙනුම බෙදාගන්න කියලා මතක් කරනවා. එහෙනම් අපි තව අලුත් ආඩිනෝ ප්‍රොජෙක්ට් එකකින් හමු වෙමු. එතකන් ඔයාලට සුබම සුබ දවසක්.